මුලින්ම අවධානය සිරස්තල වෙත. රටේම නිවාස ප්‍රශ්නය විසඳන ජාතික වැඩසටහන අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භයි. මේ වර්ෂයේ අවසන් වෙනකොට මේ සියලුම පොල්ලතු ගෙවල් උණු ගෙවල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල මම හිතන්නේ ඉන්ද කැමතිතුමාට බාර දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. අවුරුදු පහක් බලන් ඉන්න බෑ. කොරෝනා ඇරඹුණු වූහාන් නගරයේ සිර වූ ශ්‍රී ලාංකික සිසුන් දිවයිනට. දිවයිනට පැමිණි සියලු සිසුන් හා ගුවන් කාර්ය මණ්ඩලය විශේෂ නිරෝධායනයකට යොමු කෙරේ. දියතලාවේ රඳවා සිටින සිසුන් සමග සබඳතා පැවැත්වීම ඥාතීන්ටත් සීමා කෙරේ. ඇමති විදුරගෙන් පොලිසියට ඔත්තුවක්. කුඩුගේන වාහනේ ඉස්සරහා යන්නේ අර මං කියපු පොලිස් නිලධාරියා. ලක්සම්බර්ග්ගේ විදේශ කටයුතු අමාත්‍ය ජින් ඇසල්බෝන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණා. දෙරටේ ද්විපාක්ෂික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ලක්සම්බර්ග්ගේ විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ මෙරටට පැමිණියා. ලක්සම්බර්ග්ගේ විදේශ කටයුතු අමාත්‍ය ජින් ඇසල්බෝන් මහතා ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. දෙරටේ සබඳතා තරකර ගැනීමට තමන් දක්වන උනන්දුව පිළිබඳව මෙහිදී ලක්සම්බර්ග්ගේ විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස් පළ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ. පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහනය සහ මූල්‍ය ශේෂ්ත්‍රයන්හිදී ලක්සම්බර්ග් රාජ්‍යයෙන් මෙරටට ලබාගත හැකි සහාය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම හමුවේදී අවධානය යොමු කර තිබෙනවා. ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනයට ඇති විශේෂත්වය පිළිබඳව ඇසල්බෝන් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ සූර්ය සහ සුළං බලශක්ති උත්පාදන ශේෂ්ත්‍රයන්හි ආයෝජකයින් මෙරටට සාදරයෙන් පිළිගන්නා බවයි. කාබනික එළවලු අපනයන සඳහා ශ්‍රී ලංකාවට ඇති ඉහළ හැකියාව පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ. එහිදී මෙරට ජනජීවිතය ඉහළ නැංවීමට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇත්තේ හුදෙක් මූල්‍යාධාර නොව අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම සහ කර්මාන්තයන්හි ආයෝජන බව සඳහන් කර තිබෙනවා. මෙම වසර තුළ රටේ සියලු පොල්ලතු සෙවිලිකර නිවාස උළු සෙවිලිකර නිවාස බවට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුරුණෑගල ගිරිබාව ප්‍රදේශයේදී පැවති ගමට ගෙයක් රටට හෙටක් නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. ගමට ගෙයක් රටට හෙටක් නිවාස ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණේ කුරුණෑගල ගිරිබාව වරාවැව ගම්මානයේදී. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘති ආරම්භ කළේ වරාවැව ගම්මානයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුලකට නිවසක් ඉදිකිරීම සඳහා මුල් කළ තබමින්. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල ග්‍රාම සේවා වසම් 14,000 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙම අවස්ථාව සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යවරයා පොල් පැලයක් තරෝපණය කළා. අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුව පැවැත්වුණු අතර එහිදී අඩු ආදායම් ලාභී පවුල් කිහිපයකට රුපියල් ලක්ෂය බැගින් නිවාස ආධාර ප්‍රදානයක්ද සිදු කෙරුණා. අද මුළු රටේම සෑම මැතිවරණ කොට්ටාසයකටම ගෙයක් හැදීමට ආරම්භ කරනවා. මුල්ගල නෙවෙයි මේක තියන්නේ. ගමට ඇවිල්ලා බැලුවම එක ගෙයක්. මේ වර්ෂයේ අවසන් වෙනකොට මේ සියලුම පොල්ලතු ගෙවල් උණු ගෙවල් බවට පත් කිරීමේ වැඩපිළිවෙල මං හිතන්නේ ඉන්ද කැමතිතුමාට බාර දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා. අවුරුදු පහක් බලන් ඉන්න බෑ. ත්‍රස්තවාදය නිසා වසර 30ක් අනාථ කූඩාරම්වල හිටපු ලක්ෂ ගණන් දෙමළ ජනතාව ඉන්නවා, මුස්ලිම් ජනතාව ඉන්නවා, සිංහල ජනතාවක් ඉන්නවා මේ වගේ. ඒ නිසා ඉතිහාසයේ කළ දැවැන්තම නිවාස ව්‍යාපෘතිය අපි ඔවුන් නිවාස වලට යවපු එකයි කියලා මම විශ්වාස කරන්නේ දා. ඒ වගේ දෙයක් කරපු අපිට මං හිතන්නේ මේක ඉතරම් අමාරු දෙයක් නෙවෙයි. අපි මේ වැඩසටහන කරන්නේ ප්‍රතිපත්තියක් ඇතිව, ඉදිරි දැක්මක් ඇතිව. මේක අපේ දේශපාලනයට ඕන නිසා කරන ව්‍යාපෘතියක් නෙවෙයි. ඒ නිසා මම කියන්නේ පැලවෙන්නේ අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම මේ මුල්ගල් තියෙන බව රට පුරා දැන්වීම් ගහලා අපි ප්‍රචාරය කරෙත් නැහැ. මොකද අපි ඉතිහාසය දැකලා තියෙන්නේ නිවාස හදනවා වඩා දැන්වීම් වලට වියදම් කරලා තියෙනවා. හම්බන්තොට ගෙවල් ටිකක් හදනකොට යාපනයේ පෝස්ටරේ වැටෙනවා. ප්‍රචාරයට වියදම් කරපු ටික හරියට නිවාස හදන්න දුන්නා නම් මේ රටේ නිවාස ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. අපි දන්නවාද එක්සත් ජාතික පක්ෂය ભેද වෙලා නායකත්වයට පොරකනවා. නායකත්වය අවශ්‍ය නැහැ මැතිවරණ දිරන්න මගේ නම් ඇඟිලි. මොකද මම නායකයෙක් වෙලා නෙවෙයි මේ පක්ෂ නායකකම මට තිබුණේ නැහැ. මම රටේ ජනාධිපති වෙනකොට අපිට පක්ෂයේ උපසභාපතිකමක් හම්බුනේ උගක් පස්සේ. මම පාර්ලිමේන්තුවට
ජනතාවේ 70 තනතුරු නෙවෙයි අවශ්‍ය වෙන්නේ වැඩ කරන ජනතාවගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් නායකත්වයක්. මොකද දේශපාලන පක්ෂ තියෙන්න ඕන. ඒවා විනාශ වෙලා යනවා දකින්න නෙවෙයි අපි කැමති තරගයක් දෙන්න ඉදිරියට ගෙනියන්න පුළුවන් පක්ෂ බවට පත් කරගන්න. මේ අතර කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී සාසනාලංකාර මහා විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහැර 25 වෙනි වතාවටත් ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. මංගල හස්සිරාජා මත සදාතුක කරඬුව තැන්පත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරිනා හිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වුහානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට ළඟා වුණා. එම සිසුන් ඇතුළු 33 දෙනා මේ වන විට දියතලාව හමුදා කඳවුරේ ස්ථාපනය කළ විශේෂ රෝග නිරෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා. චීනයේ වුහාන් ප්‍රදේශයේ රැඳී සිටි මෙරට සිසුන් ඇතුළු ඔවුන්ගේ ඥාතීන් යලි මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අවස්ථා කිහිපයකදීම චීන රජය සමග සාකච්ඡා කර තිබුණා. ඒ වුහාන් නගරයේ සිටින කිසිවෙකුටත් නගරයෙන් පිටවීම හෝ නගරයට ඇතුළුවීම තහනම් කර තිබූ පසුබිමකයි. කෙසේ වෙතත් වුහාන් ගුවන් තොටුපළට ශ්‍රී ලංකා ගුවන් යානයක් යැවීමට චීන රජයේ අවසරය හිමිව තිබූ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයක් චීනයේ වුහාන් බලා ඊයේ පස්වරුවේ පිටත්ව ගියේ ඒ අනුවයි. 18 දිනකුවෙන් පමණ සමන්විත වූ කණ්ඩායමක් සමග පිටත්ව ගියේ එම ගුවන් යානය චීනයේ වුහාන් හි ටියන් ගුවන් තොටුපළට ඊයේ රාත්‍රියේදී ළඟා වුණා. මෙරටට පැමිණීමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකික පිරිස ගුවන් තොටුපළ වෙත රැගෙන ආවේ මෙලෙසින්. තිස්තුන්දෙනෙකුගෙන් යුතු එම කණ්ඩායම රැගත් විශේෂිත ගුවන් යානය අද පෙරවරු 7:42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වුණා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩිය චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ වැඩිහිටි කාන්තාවන් සහ පිරිමි 29 දෙනෙකු මෙන්ම ගැහණු සහ පිරිමි ළමුන් 4 දෙනෙකුද මෙලෙස අද පෙරවරුවේ දිවයිනට පැමිණි බවයි. මත්තල ගුවන් තොටුපළේදී ඔවුන් සහ ඔවුන්ගේ ගමන් මළු විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. ගුවන් යානයේ පිටවෙන්නට පෙර ගුවන් යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයට සම්පූර්ණ පුහුණු වීමක් සම්පූර්ණ දැනුවත් කිරීමක් කරනු ලැබුවා අපේ මේ CBRNE යුනිට් එක මගින්. අද උදේ 7:42ට මේ ගුවන් යානය මත්තල ගුවන් තොටුපළට ළඟා වුණා. එෙහිදී මගින් 33ක් ලංකාවට ගොඩ බැස්සා. ඒ අය ගොඩ බැස්ස ගමන ඔවුන්ගේ ඇඳගෙන සිටින ඇඳුම් පැළඳුම් වල ඉඳලා සම්පූර්ණයෙන්ම මේගොල්ලන්ව නිරෝධනය කරන්නට මේ ඒකකයේ ලෑස්ති වෙලා සූදානම් වෙලා ඉතන හිටියා. ඒගොල්ලෝ ගාව තියෙනවා විශේෂ ස්නාන කරන කුටි decontamination chambers වලට දාලිවල ඒගොල්ලන්ව ඉස්සලම රසායනික ද්‍රව්‍ය වලින් ස්ථානය කරවල ඊට පස්සේ ඒගොල්ලන් මේ පිරිසිදු වතුරෙන් ස්ථානය කරලා යන් තමයි අපි මේ නිරෝධන කටයුතු කරන්නේ. ඉතින් කටයුතු සම්පූර්ණයෙන්ම කරලා ඒ වගේම ඒගොල්ලෝ ඇඳන් හිටපු ඇඳුම් පැළඳුම් සියල්ලම අරගෙන ඒවා සම්පූර්ණයෙන්ම නිරෝධනය කරලා වෙනම ඇඳුම් පැළඳුම් ලබා දීලා තමයි මේගොල්ලෝ යවුවේ. ගුවන් යානයේ ආපු බඩු බාහිරාදී සියල්ලම නිරෝධනය කරලා ඒ ගුවන් යානාවත් සම්පූර්ණයෙන්ම නිරෝධනය කිරීමට කටයුතු කළා. ඒ ගුවන් යානයෙන්වත් ඒ ගෙනාපු දේවල් වලින්වත් ඒගොල්ලෝ ගෙනාපු ඒතනදී සිදු අතිරිච්ච අපද්‍රව්‍ය වලින්වත් මේ විෂ බීජයක් ආවා නම් ඒක මේ වාතාවරණයට එළියට එන්නේ නැති වෙන්නට වග බලා ගන්නට අපි කටයුතු කරලා තියෙනවා. එම පරීක්ෂණ වලින් අනතුරුව සිසුන් ඇතුළු පිරිස දියතලාව යුද හමුදා කඳවුරේ ස්ථාපනය කළ විශේෂ නේවාසික මධ්‍යස්ථානයේ වෙත රැගෙන ගියා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ අද දහවල් ඔවුන් එම මධ්‍යස්ථානයට පැමිණි බවයි. එලෙස පැමිණි සිසුන් ඇතුළු පිරිස දින 14ක් එහි රැඳී සිටින බව යුද හමුදාව සඳහන් කළා. එම කාල සීමාව තුළදී යුද හමුදාවේ සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායම් විසින් ඔවුන් පරීක්ෂාවට ලක් කරනු ඇති.
ඒ හැම එකනටම පුද්ගලිකව සිටින්න පුළුවන් හොඳ වාතාශ්‍රයක් අහිතව ඉන්න පුළුවන් කාමර හැම එකනටම තියෙනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර, අවශ්‍ය පහසුකම් සහ ඔවුන් අතර පිටත් බාහිර අයුන් සමග කතා කිරීමට දැනටත් අන්තර්ජාල පහසුකම් එහෙම නැත්නම් Wi-Fi පහසුකම්ද සපයලා තියෙනවා. විශේෂයෙන්ම දැනුවත් කළ යුතුයි මේ සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂඥ වෛද්‍ය කර්නල් සවින් සේමගේ. ඔහු ඒ සම්බන්ධව රෝග නිවාරණ සම්බන්ධ විශේෂඥ පුහුණුවක් ලබාගත් ඉල්දාරික් සහ ඔහු සමග සිටින කණ්ඩායම තමයි මේ දවස් 14 තුල එම කඳවුරේ එහෙම නැත්නම් ඔවුන් සිටින බට නිවාස ඔවුන් නැත්නම් සිටින කාමරවල ඔවුන්ට ඉන්න තියෙනවා. යම් හෝයකින් වුහාන් ප්‍රාන්තයේ සිට නගරයේ සිට පැමිණිය විසබීජ හෝ තිබුණා නම් ඒ කාලය තුලදී ඔවුන් දෙවනක් නොවන විදිහට අවශ්‍ය කටයුතු සියලු දේවල් කරලා තියෙනවා. යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි පැය 72ක් වැනි කෙටි කාලයක් තුලදී දියතලාව යුද අභ්‍යාස කඳවුරේ මෙම අධ්‍යස්ථානයේ ඉදිකර තිබුණා. එය නේවාසික පහසුකම් සපයන ගොඩනැගිලි දෙකකින් සමන්විත වන අතර සියලු පහසුකම් වලින් සමන්විතයි. මේ අතර වුහාන් බලා ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලයද විශේෂ නිරෝධායනයකට ලක් කර තිබෙනවා. මේ රටේ කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සිට සියලු දෙනාම කණ්ඩායමක් විදියට වැඩ කරන නිසා ඒ අභියෝග අපි ජය ගනිමින් තිබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ චීන රජයත් සමග තියෙන කිට්ටු සම්බන්ධතාවය නිසා අපට පුළුවන්කම ලැබුණා වුහාන් ප්‍රාන්තයේ සිටි ඒ ශිෂ්‍යයන් ලංකාවට ගෙන ඒමට හතරවන රාජ්‍ය විදියට ශ්‍රී ලංකා රාජ්‍යයට පුළුවන්කම ලැබුණා වුහාන් ගුවන්තොටුපළට ඇතුල් වීමට අවසර ලබා ගැනීම. ඒ මම විශ්වාස කරන්නේ වසපු ගුවන්තොටුපළට සියලුම ගුවන් යානා ඇතුල් වීම නවතා තිබියදී අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමා චීන රාජ්‍ය සමග තියෙන කිට්ටු සම්බන්ධතාවය නිසා තමයි අපට පුළුවන්කම ලැබුණේ මේ අවස්ථාව ලබා ගනිමින් හතරවන රට විදියට අපේ රටේ දරුවන්ව වුහාන් ප්‍රාන්තයෙන් ගෙනේ. අපි ස්තුතිවන්ත වෙන්න ඕනි වුහාන් ගුවන්තොටුපළට නිර්භයව ගිය ගුවන් යානා නියමුවන් සහ එම කාර්ය මණ්ඩලයේ මා දන්නා විදියට 16 දෙනෙක්. ඔවුන් අපේ රට වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් මේ වගකීම බාරගත්. මේ අතර චීනයේ සෙසු පළාත්වලත් තවත් ශ්‍රී ලාංකිකයන් 150ක පමණ පිරිසක් විසිරී සිටින බව චීනයේ සිටින ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේකේ යෝගනාදන් මහතා පවසනවා. ඔහු පවසන්නේ ඔවුන්ගේ කැමැත්ත පරිදි ශ්‍රී ලංකාවට පැමිණීම හෝ චීනයේ රැඳී සිටීම තීරණය කළ හැකි බවයි. මේ අතර දියතලාවේ යුද හමුදා කඳවුර වෙත රැගෙනු ලැබූ සිසුන් සහ ඔවුන්ගේ ඥාතීන් ස්වර්ණවාහිනිය සමග මෙලෙස අදහස් පළ කළා. අපි දැන් සිටින්නේ අපටම විශේෂයෙන්ම වෙන්නු දියතලාව යුද හමුදා මූලස්ථානයේ ඉදි වූ විශේෂිත වූ රෝහල් පරිශ්‍රයක. ඉතින් අපි සියලු දෙනා මේ වෙනුවට සෞඛ්‍යාරක්ෂිතව පසු වෙනවා. මේ වන විටත් අපි නිරෝධායන කටයුතු වලට සහභාගී වෙමින් ඉන්නවා. මගින් මේ වන විටත් සියලුම පහසුකම් අපි වෙනුවෙන් ලබා දීලා තියෙනවා. අපි වෙනුවෙන් සුවිශේෂ වූ කාමර සහිත සුවිශේෂ වූ රෝහල් පරිශ්‍රයක් ඉදිරි සදා නිම කර තිබෙනවා. අපි මේ වෙන විට මෙම රෝහල් පරීක්ෂය තුළ අපි ඉතාමත් වෙන්නු කාමර පරීක්ෂය තුළ ඉතාමත් සෞඛ්‍යාරක්ෂිත පසුවනවා. ඉතින් අපිව ගෙන්වා ගැනීමට දායක වූ සියලුම දෙනාට ශ්‍රී ලංකා රජයටත් ඒ වගේම චීනයේ ඉගෙනුම ලබන ලංකාවේ දැනට ලංකාවේ සිටින සියලුම දෙනාටත් අපි වෙනුවෙන් වචනයකින් හරි උදව් උපකාර කරපු සියලු දෙනාටම අපි ස්තුතිවන්තනා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, ඒ වගේම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා එයාලයින්ස් ගුවන් සමාගමට අපගේ විශේෂ මගේ ඥාති සහෝදරයෙක් ඊයේ රෑ ඉදදී කතා කරා. ඊට පස්සේ අද උදේ ඇවිල්ලා කතා කරා. එන කාල සීමාව තුළදී ඒගොල්ලන්ට ෆෝන් භාවිතා කරන්න දීලා නැහැ. ඒගොල්ලෝ ගේන හැම බඩුවක්ම සීල් කරලා සියලුම දේවල් පරීක්ෂාවට ලක් කරලා ලංකාවට ආවට පස්සේ තමයි දුරකථනය භාවිතා කරන්න දීලා තිබ්බේ. දිවතලාව හමුදා කඳවුරේදී පහසුකම් හොඳට තියෙනවා කියලා කිව්වා. ඇත්තටම හමුදා උදවිය ඒ කට්ටිය හොඳට ආරක්ෂා කරනවා කියලා කිව්වා. හැම පහසුකම්ම සපයනවා කියලාත් කිව්වා. ශ්‍රී ලංකාව වගේ පොඩි රටක් වෙලත් අපි මෙච්චර ඉක්මනට මේ කට්ටියව ගෙන්න ගැනීමට හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. අද දැන් උදෑසන ශ්‍රී ලංකා යුද හමුදා රෝහල පරිශ්‍රයේ දියතලාවේ මෙම සිසුන් දෙදෙනා රැගෙන ලැබුවා. මේකෙන් කාන්තාවන් 18ක් සහ පිරිමි 15 දෙනෙක් මේ කණ්ඩායමේ සිටිනවා. ඉතින් ඔවුන් පැමිණියන් පසුව අපගේ වෛද්‍යවරුන් විසින් ඔවුන් පරීක්ෂණයකට භාජනය කරනු ලැබුවා. මේ අනුව ඔවුන්ට මේ වන තෙක් ඔය කියන කොරෝනා වෛරසය සම්බන්ධව කිසිදු දෙයක් රෙකඩ් වෙන්නේ නැහැ.
පිටකගෙන නිරෝගීව ඉන්නවා. ඉතින් ඒකින්ද ඒ වරිජ පරීක්ෂණයෙන් පසුව ඔවුන්ව තනි තනි කාමරවලට යොමු කරවලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී දින කිහිපෙදි මේ ආකාරයෙන්ම උදෑසනවස අපි අවශ්‍ය සෑම විටම පරීක්ෂණයට භාජනය කරනු ලබනවා. ඉතින් දැන්ට ඒ කටි නිරෝගී සුවය එම කාමරවල ගත කරනු ලබනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කිහිපෙත් මේ ආකාරයෙන්ම පරීක්ෂණයට භාජනය කරන්න අපි ගියේදී බලාපොරොත්තු වෙන 14ක් වැනි කාලයක් ඔවුන් මෙසේ රඳවා තබා ගැනීමට වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි කාලෙදී අවශ්‍ය පරිසුසුසු පරිදි ක්‍රියා කරයි. ඔවුන්ගේ නෙබාපිය ඥාතීන් හිත මිත්‍රාදීන්ට එතන දෙන්න හැකියාවක් නැහැ. ඒ කණික කඩදත් ඒ කට්ටියත් තර්ජනයක් අනික කඩදත් තර්ජනයක් වෙන්න පුළුවන්. ඉන්ද කෙසේ වෙතත් ඒ හින්දා ඒ කට්ටියට අපි ලබා දිය යුතු සියලුම පාසුකම් ලබා දෙලා දෙනවා. ඔවුන්ට ටෙලිෆෝන් එකෙන් කතා කරන්න අපි වයිෆයි හිටන් ලබලා දීලා දිනවා. ඉතින් මම හිතන්නේ ටෙලිෆෝන් එකෙන් කතා කරන්න අවශ්‍ය පාසුකම් සැපයලා දුන්නත් එතන ඇවිල්ලා බලන්න පුළුවන් තත්ත්වයක් අපි මේවතේ නිර්මාණය කරලා නැහැ. මෙරටින් වාර්තාවූ චීන ජාතික කාන්තාව හැර වෙනත් කිසිදු පුද්ගලයෙකුට මේ වනතුරු කොරෝනා ආසාදිත බවක් තහවුරු වී නොමැති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ කොරෝනා ආසාදනය බවට හඳුනාගත් චීන කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි. අද වනකොට අර චීන ජාතික කාන්තාව ඇයගේ ශරීරයෙන් විස බීජ හරණය වී ඇති බව තහවුරු වෙලා තියෙනවා. ඊයේ කරනු ලැබූ පරීක්ෂණ අනුව ඇය ඇත්ත වශයෙන්ම රෝහලින් නිදහස් කිරීමේ හැකියාව තියෙනවා, කිසි ගැටලුවක් නොමැත. ඒ වගේම මේ වන විට සැක කටයුතු 16 දෙනෙක් අපගේ හඳුනාගත් ඒ රෝහල්වල සිටිනවා. එයින් 10 දෙනෙක් IDH උන රෝහලේ ඉන්නවා. ඒ 10 දෙනාගෙන් 6 දෙනෙක් විදේශී. ඒ වගේම 2 දෙනෙක් ඉන්නවා ශික්ෂණ රෝහල රත්නපුරෙහි. ඒ වගේම එක් පුද්ගලයෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ සහ 3 දෙනෙක් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ. ඒ වගේම අපේ ලංකාවට පැමිණෙන විදේශිකයින් අපි ගත්තොත් එහෙම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එහි හුදෙක් චීනෙන් පැමිණෙන උදවිය පමණක් නොව විවෙනත් රටවල් වලින් පැමිණෙන උදවිය පවා ආවේක්ෂණයට ලක් කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. අපි ගුවන්තොටුපළේ තව ත්‍රිපුද්ගල දෛනිකව කටයුතු සොයා බලන සහ අපට වාර්තා කරන කමිටුවක් අද දින ඉඳලා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම චීන ජාතිකයෙන් විශාල වශයෙන් වැඩ කරන නිවාස ව්‍යාපෘති තියෙනවා, වෙනත් මාර්ග ව්‍යාපෘති. ඒ අය වැඩි වශයෙන් සංචාරය කිරීමෙන් වළකින ලෙසත් රාජකාරියේ සහ නිවස්නේ ඒවයි ඒ අතර පමණක් ඔවුන් වැඩි වශයෙන් ඒගොල්ලන්ගේ ගමන් පවත්වා ගන්න ලෙස ඒ අයට දැනුම් දීම් කරගෙන යනවා. මේ වෙනුවට ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනයට ඉතාමත් සැක කරන්න පුළුවන් රෝග ලක්ෂණ සහිත රෝගීන් 20කගේ සෙම පටල සාම්පල අපිට ලැබිලා තියෙනවා පරීක්ෂා කරන්න. මේ වෙනකොට ඒ 20 දෙනාගෙම සෙම පටල පරීක්ෂණ කරලා තියෙනවා. මේකෙන් තාමත් අපිට පොසිටිව් කියලා, එහෙම නැත්නම් මෙම කොරෝනා වෛරස් රෝගේ වැළඳුණු බවට එකම එක රෝගියෙක් විතරයි හම්බ වෙලා තියෙන්නේ. අනිත් උදවිය සේරම ශ්වසන ආබාධ තිබුණත් කොරෝනා නෙවෙයි කියලා 100%ක්ම තහවුරු වෙලා තියෙනවා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කරලද පරීක්ෂණ වලලා. ඉතාමත් නිවැරදිව මේ පරීක්ෂණ කරලා තමයි අපි තහවුරු කරගෙන තියෙන්නේ. තාමත් මේ රටේ එක රෝගියයි හම්බ වෙලා තියෙන්නේ කියලා. චීනයේද ඇතුළුව මුළු ලෝම බිහිතියට පත් කරමින් පැතිර යන නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 259 දක්වා ඉහළ ගොස් ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම ලෝ පුරා මෙම වෛරසය ආසාදිත වූවන්ගේ සංඛ්‍යාව අද 12,000 ඉක්ම වූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇමරිකාව මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද පියවරගත් බව අද වාර්තා වුණා. 259 දිනකට මරු කැඳවමින් චීනයේ සීක්‍ර ලෙස පැතිර යන නව කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් 27කට ව්‍යාප්ත වී ඇති බව නවතම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එම වාර්තා අනුව හොංකොං, මැකවූ සහ තායිවානයේ යන චීනයේ පරිපාලන කලාපද සමගින් එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 12,000 ආසන්න වී ඇති බවයි සඳහන් වන්නේ. මෙම තත්ත්වයත් සමගම චීනයේ ජීවත්වන මිලියන 60ක ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පා ඇති බව වාර්තා වනවා. කෙසේ වෙතත් චීන සෞඛ්‍ය බලධාරීන් අද වාර්තා කළේ කොරෝනා ආසාදිතයින්ගෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 245 දෙනෙකු සුවය ලබා අද පිටව ගිය බවයි. මේ අතර චීනයේ හුබේ ප්‍රාන්තයේ වුහාන් නගරය ආශ්‍රිතව වාර්තා වුණු මෙම නව කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමගම හුබේ ප්‍රාන්තයේ නගර රැසක් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
තිබෙනවා. මේ හේතුවෙන් මෙම ප්‍රදේශාශ්‍රිත මහමාර්ග ඇතුළු බොහෝ ස්ථාන ඉතා පාළු ස්වභාවයක් ගෙන ඇති ආකාරය මෙලෙස දැකිය හැකියි. කෙසේ වෙතත් මෙම මානන්තික වෛරසයට එරෙහිව සටන් කරන චීන වැසියන් දිරිගැන්වීමේ අරමුණින් වුහාන් නගරයේ ආශ්‍රිතව දිරිගැන්වීමේ වැකි ප්‍රදර්ශනය කරමින් විශේෂ ආලෝක සංදර්ශනයක් පැවැත්වීමටද බලධාරීන් පියවරගෙන තිබෙනවා. මේ අතර මාරාන්තික නව කොරෝනා වෛරසයේ පැතිර යාම සීඝ්‍ර වීමත් සමගම ඇමරිකාව එරට මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව අද වාර්තා වුණා. පිළිබඳ අදහස් දක්වමින් ඇමරිකානු සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කිරීමත් සමග ඇමරිකාව මෙම පියවරගත් බවයි. මේ අතර ගෙවුණු සති දෙක තුළ චීනයේ සංචාරය කළ සෑම විදේශිකයෙකුටම ඇමරිකාවට පැමිණීම තහනම් කිරීමටද අද එරට බලධාරීන් පියවරගත් බවයි වාර්තා වුණේ. එමෙන්ම චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට රැගෙනු ලබන ඇමරිකානු පුරවැසියන්ද සති දෙකක කාලයක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තිබීමටත් ඇමරිකානු සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර චීනය වෙත සහ චීනයේ සිට ඇමරිකාව වෙත සිදුකරන සියලු ගුවන් ගමන් අවලංගු කරන ලෙස ඇමරිකානු ගුවන් සමාගම් රැසක් එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව අද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ නැවත දැනුම් දෙන තුරු චීනයේ බීජිං සහ ෂැංහයි වෙත සියලු ගුවන් ගමන් අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවයත් වියට්නාමයේ ගුවන් සේවයත් අද පියවරගත් බවයි. මේ අතර ස්පාඤ්ඤයේද පළමු කොරෝනා වෛරස් ආසාදිතයා අද හමු වූ බව එරට මාධ්‍ය නිවේදනය කළා. මේ අතර තම රටට ඇතුළු වන කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමට සහ ඔවුන්ට ප්‍රතිකාර කිරීමට ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොටුපළ නිසි සූදානමකින් පසුවන බව මෙලෙස වාර්තා වුණා. එමෙන්ම යුනිසෙෆ් සංවිධානයේද කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා ටොන් 6ක වෛද්‍ය ආධාර චීනයට යැවීමට පියවරගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ අතර තම රට තුල සිටින කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් සති දෙකක කාලයක් තුල චීනයේ වුහාන් නගරයේ ඉදිවන විශේෂ රෝහලේ වත්මන් ඉදිකිරීම් කටයුතු ඉතා ඉක්මනින් සිදුවන ආකාරයත් ජාත්‍යන්තර මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මේ අතර මෙම නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග උද්ගතව ඇති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් චීන ආර්ථිකයට ඩොලර් බිලියන 60ක පමණ පාඩුවක් සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවැත්තුණා. ඊට සහභාගී වූ මන්ත්‍රීවරුන් පැවසුවේ පුළුල් දේශපාලන සංධානයකින් මහමැතිවරයට මුහුණ දෙන ආකාරය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණු බවයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට ඉරාන් වික්‍රමරත්න, සුජීව සේනසිංහ, සරත් ෆොන්සේකා සහ හර්ෂද සිල්වා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අප වාර්තාකරු පැවසුවේ ඒ පසරු 5:30 සිට පැය 4ක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවති බවයි. පොඩ්ඩක් ඔබතුමාගෙන පොඩ්ඩක් කතා කරන්න. මෙහෙම හරියන්නේ ලබන සතියේ දෙනවා මේ. දැන් ඔබතුමා මාධ්‍යයටද මේ පක්ෂ නායකත්වය ගැන කතා කරන්න ඕනේ. ලබන සතියේ දෙනවා මේ ඔබතුමලට මේ මම අද මීඩියා එකේ කිව්වා. මේ පිළිබඳව පොඩි අදහසක් දීලා යන්න පොඩි අදහසක් දීලා යන්න. දැන් ඔබතුමලට නිදහස තියෙනවා ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න. ලබන සතියේ ඒක ක්‍රියාත්මක කරනවා. ඊයේ ඔබතුමා සහභාගී වුණේ නැද්ද කෘත්‍යාලේ ඔබතුමා නැද්ද කෘත්‍යාලේ කරන්නේ? ඉන්න බොරුවට අහන්නේ ඔබතුමා මම දන්නවා. හවුස් ගන්න අහන්නේ අපිව. ඔන්න දැන් ගියේ නැද්ද එතකොට? නෑ අපි ගියේ නෑ පොඩි වර්ධනයක් සිදු වුණා. ඉතින් ඒකෙන් පස්සේ ප්‍රතිඵලයක් ලැබුණා. මේ අනුව දැන් අපි මේ පුරුල් සන්ධානයේ සැදීමේ වැඩ කටයුතු කරමින් පවතිනවා. නෑ ඔතේ ප්‍රතිඵලයේ ඔබතුමාගේ ඉල්ල ප්‍රතිඵලෙ නෙමෙයි. ඔබතුමා ඉල්ලුවේ පක්ෂ නායකත්වයනේ. නෑ අපිට සන්තෝෂයි ඔබතුමාලට සන්තෝෂ නොවුණට ඕන ගමනක් හිමින් යන්න ඕනේ. ඉතින් අපි සටන ජයග්‍රහණය කරමින් පවතිනවා. එතකොට ඉතින් ආණ්ඩු පක්ෂයට ලොකු පහරක් මේ ආණ්ඩු පක්ෂයේ මෙච්චර කාල දින්නේ මේ අපේ තියෙන මේ පොඩි ප්‍රශ්න වලින්. ඒ කියන්නේ ආණ්ඩු පක්ෂේ පරාජය කිරීම අපහසුයි කියලාද? නෑ අපේ මේ ප්‍රශ්න නිරාකරණය කරගත්තේ නැත්නම් අපිට අවුරුදු 26ක් දැන් මේ ජයග්‍රහණය කරගන්න බැරි. අපිට ආවේනික ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ ප්‍රශ්නේ දැන් අපි නිරාකරණය කර ගැනීම තමයි සිදු වෙන්නේ මෙහි. සති 4කින් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා විසුර හැරීමක් සිදු වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඒ සඳහා සියලු දෙනාම සමගියෙන් මේ කටයුත්ත කරන්න එකඟ වෙලා තිබෙනවා. මත්කුඩු ජාවාරමට සම්බන්ධ පිරිසක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පොලිසියට ඔත්තුවක් ලබා දුන්නා. ඒ ඊයේ පැවති හොරණ සම්බන්ධීකරණ කමිටු රැසීමේදී අමාත්‍යවරයා පවසන්නේ මත්කුඩු ගෙන්වන පොලිස් නිලධාරීන් සහ නීතිඥවරුන්ද සිටින බවයි. හොරණ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සහ ප්‍රදේශයේ අනිකුත් ගැටලු සාකච්ඡා කිරීම සඳහා මේ රැස්වීම කැඳවා තිබුණා. ඊට පොලිසිය ඇතුළු ප්‍රදේශයේ සෙසු රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන්ද එක්ව සිටියා.
මත්කුඩු ගෙන්නන මහයුම් අල්ලන්නේ. නීතිඥවරුත් ඉන්නවා මේවට සම්බන්ධ. පොලිසිය නිලධාරිනුත් ඉන්නවා. විශ්‍රාම ගියා එක්කෙනෙක් ඉන්නේ දික්හේනේ. ලොකු ලොකු ගොඩනැගිලි හදලා තියෙනවා මත්කුඩු ගේන අය. එකක් තියෙනවා ඉංගිරිය හදපු ලොකු ගොඩනැගිලි. හොරණත් හදනවා කියලා මට ආරංචි. ඒ වාහනේ මත්කුඩු ගේන වාහනේ ඉස්සරහා යන්නේ අර මං කියපු පොලිස් නිලධාරියා. ඒ වගේම තමයි හැම ඉස්කෝලයක් ඉස්සරහාම මොනියම් හෝ මත්කුඩු ද්‍රව්‍යයක් කලින් වෙනවා දරුවන්ට. මේවට සම්බන්ධ ගුරුවරු ඉන්නවා. පෞද්ගලික පාසල් ගුරුවරුත් ඉන්නවා. මම ඔක්කොම නෙමෙයි. මේවට සම්බන්ධයි. ඔගලන්ගේ දරුවෝ කවුරුත් මේවයින් බේරේ කියලා හිතන්නත් අමාරුයි. දැනටමත් සමහර අය මේවට ඇබ්බැහි වෙලා ඇති. අපි දැනුවත් වෙනා නැහැ කියලා ඔගොල්ලෝ ඔක්කොමලා ගියා එක එක්කෙනා ගියා වුණා. කවුරුත් කියන්නේ නැමේ. පළවෙනි එක තමයි මත්ද්‍රව්‍යය ගන්න අයගේ පාවලා දෙන්නේ. මං හරි මේක තමයි තියෙන බරපතලම ප්‍රශ්න. කවුරු හරි පොඩි කෙනෙක්ව හවුනාම මත්ද්‍රව්‍යයත් එක්ක ලොකු එක ගෙන්නන මුදලාලි ව්‍යාපාරිකයා සල්ලි දීලා ඒ පවුලත් බලා ගන්නවා. ඉරේ ගියොත් ඒ කාලේ පුරාම සල්ලි දෙනවා ඒ පවුලට. ඒ වගේම තමයි අර දඩ මුදල් ඒ ඔක්කොම ගෙවනවා. භික්ෂුන් වහන්සේ දේශපාලනය කිරීම සුදුසුද නැද්ද යන සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ භික්ෂු පරිපාලන අංශ මිස රටේ නීතිය නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. භික්ෂුන් වහන්සේට දේශපාලනය සුදුසු නැත කියන මතය දිගටම ආපු ගැටලුවක් ප්‍රශ්නයක්. අපට මතකයි භික්ෂුන් වහන්සේලාට දේශපාලනය කිරීම සපුරා තහනම් කරන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් වෙච්ච වෙලාවේ අවසානයේ ඒ පනත ඒ ඇත්ත ඉල්ලාස් කරගත්ත ඉදිරිපත් කළේ නැහැ. භික්ෂුන් වහන්සේලාට දේශපාලනය කිරීම යුතුද නැද්ද කියන බව තීරණය කළ යුත්තේ රටේ නීතියෙන් නෙවෙයි. ඒක තීරණය කරගත යුත්තේ භික්ෂු පරිපාලන අංශ මගිනුයි. භික්ෂූන්ට නීති පනවන්න රජය ඉදිරිපත් නොවිය යුතුයි. ආණ්ඩුවෙන් ඉල්ල හිටිනවා නම් අනේ නීති මගින් මේ දේවල් භික්ෂූන්ට කරන්නේ කියලා එහෙනම් මේ රටේ මහා නායක හාමුදුරුවරු තමන්ගේ නොහැකියාව පිළිගැනීමක් තමයි ඒ කළ තියෙන්නේ. භික්ෂූන් වහන්සේලාගේ වගකීම තමයි මහජනතාවට උපදෙස් දීම, මහජනතාව යහපතෙහි පිහිටුවීම. ඒ යහපතෙහි පිහිටුවීම සඳහා වූ ක්‍රියාමාර්ගය විවිධයි. ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් ජනතාවගේ යහපත කොතනද? ඒ යහපත වෙනුවෙන් උන්නාන්සේ කැප වුණා. ඉතින් ඒකට එක එක්කෙනා එක එක නම් දානවා. ඒකට කරන්න දෙයක් නැහැ. මේක අධ්‍යාපන විද්‍යාවේ ගියයි, මේක සෞඛ්‍ය විද්‍යාවේ ගියයි, මේක දේශපාලනයේ ගියයි. ඉතින් මේ මිනිස්සු නම් දාන්නේ. ඉතින් අපි මොනව කරන්නද? බොහෝ දෙනාගේ යහපත, බොහෝ දෙනාගේ සෙතසුව. ඉතින් ඒ වෙනුවෙන් භික්ෂු උන්නාන්සේට ඇත්තෙන්ම ඒ සෙත සාන්තිය වෙනවා නම් භික්ෂු උන්නාන්සේට ධර්මානුකූලව ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ තියෙනවා. ඒකට බුදුහාඳුරගේ දේශනා සුනාමි දැන් තිරගත වේ. ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පෙබරවාරි පළවෙනිදා සිට හත්වෙනිදා දක්වා උපදින සෑම බෙලිඳෙකුටම රුපියල් 2000ක් වටිනා ඉසුරු උදාන තෑගි සහතිකයක්. කිරිකැටියාගේ අනාගතය සතුටින් පුරවන්න ප්‍රථම තිළිණය මහජන බැංකුවෙන්. This is රටේ සියලු පුද්ගලයෙකුටම වගකිව යුතු ආණ්ඩුවක් වර්තමානයේ පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පහුගිය අවුරුදු 4 මාර ලංකා ඉතිහාසයේ මෑත යුගයේ අඳුරුතුම වසර 4 මාර විදිහට හඳුනනලු. එක පැත්තකින් මෙරටේ ජාතික ආරක්ෂාව විනාශ වුණා. අනිත් පැත්තෙන් මෙරටේ ජාතික ආර්ථිකය විනාශ වුණා. සමහර රට විපක්ෂය කියනවා මේ බඩු මිල ටිකක් වැඩි. බඩු මිල වැඩි නම් අපිට තේරෙනවා. බෑ ඇයි? වසර 4 මාරක් කුඹුරු කරේ නැති වුණා. වසර 4 මාරක් හේන් ටික නොකර හිටියා. මාස දෙකකින් වවලා අස්වැන්න ගන්න බෑ. ආහාර ප්‍රශ්නයක් එනවා එතකොට. නැවත වතාවක් මුඩු බිමක් වෙච්ච ගොවි බිම සරු බිමක් බවට පත් කරන්න. අදට නායකත්වයක් සහ දැක්මක් තියෙන. එදා එහෙම දෙයක් තිබෙන්නේ නැහැ. පාස්කෘත ප්‍රහාණයට පස්සේ වගකීම් පුද්ගලයේ කාණ්ඩුව හැටියේ. බුද්ධියංශ වාර්තා ලැබිලා තියෙද්දි ඒ වාර්තා මගහැරලා අහිංසක ජීවිත විනාශ වෙනවා බලාගෙන ඉන්න වාණ්ඩුවක්. ඒ ආණ්ඩුවේ කොටස්කාරයෙක් තමයි එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායකවරයා දැන්. සජිත් ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයා. නියෝජ්‍ය නායකයා කියන්න බෑ මම දන්නේ නැහැ මේකේ වෙන දේවල් කියලා. එහෙමනම් එදා ආණ්ඩුවේ වගකීම් පුද්ගලයෙක් හිටියේ නෑ මගේ ආදරය අම්මෙන්. අද මිරටේ හැම පුරවැසියෙකුටම නායකත්වය දෙන්න පුළුවන් ආණ්ඩුවක් අද තියෙනවා. දැන් ක්‍රීඩා පුවත්.
අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අද පැවති තරගයකින් හැව්ලොක්ස් කණ්ඩායම පරාජයට පත් කිරීමට CRNFC කණ්ඩායම සමත් වුණා. CR කණ්ඩායම මෙහිදී ජය ලබා ගත්තේ ලකුණු 30,000ක් ලෙසයි. අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් සහ CRNFC කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ කොළඹ ලොන්ඩන් පෙදෙසේදී. තරගයේ පළමු භාගයේ CR ක්‍රීඩකින් පෙරමුණේ පසුුනේ ලකුණු 13-3ක් ලෙසයි. එහිදී උත්සාහක දිනුම් දෙකක් සහ එක් දඬුවම් පහරක් මගින් CR කණ්ඩායම ලකුණු රැස් කළ අතර හැව්ලොක්ස් කණ්ඩායම එක් දඬුවම් පහරක් සාර්ථක කරගත්තා. දෙවනාර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩකෙන් යම් සටන්කාමී ස්වභාවයක් පිළිබිඹු කෙරුවද තරගයේ ජයග්‍රහණය කිරීමට එය ප්‍රමාණවත් වූයේ නැහැ. ඒ අනුව CR ක්‍රීඩකෙන් දෙවනාර්ධයේදී තවත් ලකුණු 17ක් තම කණ්ඩායමට එක් කළේ උත්සාහක දිනුම් 3ක්ද සමගින්. මේ අතරවාරයේ උත්සාහක දිනුම් දෙකක් සමගින් ලකුණු 14ක් එක් කර ගැනීමට හැව්ලොක්ස් ක්‍රීඩකින්ට හැකියාව ලැබුණා. ඒ අනුව CRNFC කණ්ඩායම මෙම තරගයේ ජයගත්තේ ලකුණු 30,000ක් ලෙසයි. මේ අතර ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර තරගයේ ඊයේ පැවැත්වුණේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී. තරගයේ පළමු අර්ධයේදී දෙපිළම කරටකර තරගයක නිරත වුණු අතර ලකුණු 8-6ක් ලෙස එහිදී පෙරමුණේ පසුුනේ යුද හමුදාවයි. යුද හමුදාව උත්සාහක දිනුමක් සහ එක් දඬුවම් පහරක් මගින් ලකුණු ලබා ගනිද්දී ගුවන් හමුදාව දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගැනීමට සමත් වුණා. දෙවනාර්ධයේදීද දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළ යුද හමුදා ක්‍රීඩකින් තවත් ලකුණු 20ක් කණ්ඩායමට එක් කළේ උත්සාහක දිනුම් 4ක් සමගින්. ඒ අතරවාරයේ ගුවන් හමුදා ක්‍රීඩකින්ට ලබා ගැනීමට හැකි වුණේ එක් උත්සාහක දිනුමක් සමගින් ලකුණු 7ක් පමණයි. ඒ අනුව මෙම තරගයේ යුද හමුදාව ලකුණු 28-13ක් ලෙස ජයගත්තා. Live at 7 අදට අවසන්. මම සජිත් රණසිංහ. මම දුෂානි නානායක්කාර. සුබ රාත්‍රියක්.